බලට අන්න අද හයි කියන මං කොමාරිකා කෑල්ලක් එක්කම ආවා. ඇත්තටම කිව්වොත් අද විශේෂයෙන්ම ඔයාලට මේ වීඩියෝ එක කරන්න හේතුව හැමෝම දන්නවා කොමාරිකා කියන්නේ මොනවද කියලා. කොමාරිකා අඳුරන්නේ නැති කෙනෙක් නැහැනේ. කොමාරිකා ශාකය ඕනම ගෙදරක හදාගෙන තියෙනවා කියලාත් මම දන්නවා. නැචරල් දේවල් කරන ස්වභාවිකව ලස්සන වෙන ඕනම කෙනෙක්ගේ ගෙදර කොමාරිකා පැලයක් නැති වෙන්න බෑනේ. ඉතින් ඒ නිසා කොමාරිකා වලින් සුදු වෙන කොමාරිකා වලින් ලස්සනට ඔයාගේ ස්කින් එක හරිම ලස්සන විදිහට පැහැපත් කරගන්න පුළුවන්. හරිම ක්‍රමයේ කියලා දෙන්න කියලා මගෙන් හැමදාම ගොඩක් කලාට කමෙන්ට්ස් වලින් අහන දෙයක් තියෙනවා. ඒ නිසා මං හිතුවා අද ඔයාලට රහස් නැතුව මේක හරියටම කියලා දෙන්න ඕනේ කියලා. අපේ සමේ තියෙන හරිම ලස්සන පාට නැචරල් විදිහට ග්ලෝ කරගන්න පුළුවන් සමට හොඳ තෙතමනයක් සපේන දෙයක් තමයි කොමාරිකා කියන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා අද වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. තව දෙයක් හරිම ආදරෙන් මං ඔයාලට මතක් කරනවා. ඔයාලා තාම වීඩියෝ බලන්නේ subscribe කරන්නේ නැතුවනේ. ඇයි අනේ එහෙම කරන්නේ? subscribe කරලම අපි යමු වීඩියෝ එක බලන්න. හරිද? අනිවාර්යෙන් බලන්න subscribe කරලා දෙන්න කියලා. ඊට පස්සේ උගලන්ට ලැබිච්ච ප්‍රතිපලිත කියන්නේ මේක කරලා බලලා. දැන් අපි යමු කොමාරිකා කෑල්ල කොහොමද ඔයා ඔයාගේ ඒ කියන්නේ ලස්සන වෙන්න පාවිච්චි කරන්න මුලින්ම කොහොමද මේක හදා ගන්න ඕනේ? ඊට පස්සේ කොමාරිකා වලින් කොහොමද ඔයාගේ ස්කින් එක ලයිට් කරගන්නේ, බ්‍රයිට් කරගන්නේ? මේ වගේ හැම දෙයක්ම ඔයාලට දැනගන්න පුළුවන් මාත් එක්ක හරි මාදරෙන් වීඩියෝ කන්තිම වෙනකම් හිටියොත්. අපි යමු දැන් බලන්න මොකද කරන්න කියලා. ආලට මම විශේෂයෙන්ම කියන්න ඕනේ කොමාරිකා පාවිච්චි කරන අය කියන සමහර අයට මේක ගෑවම මූණ කසන්න ගන්නවා කියලා. ඔයා දන්නවද එතනද ඔයා ලොකු වැරැද්දක් කරනවා කියලා. මේකයි වැරැද්ද අහගන්නකෝ. දැන් ඔයා සාමාන්‍යයෙන් මෙහෙම එකක් කැපුවම දැන් කොමාරිකා ශාකයෙන් කොමාරිකා මෙහෙම කොලයක් කපා ගත්තම මෙන්න මේ අග්ගිස්ස කොටසේ අන්තිමට කපපු කොටසේ කහපාට දියරමේ ස්වරූපයක් වෑස් වෙනවා නිකන් කහපාට වගේ දෙයක්. අන්න ඒ දියරමේ ස්වරූපය අපේ ස්කින් එකේ ගෑවුනොත් අනිවාර්යයෙන්ම අපේ ස්කින් එක නිකන් පිච්චෙන්න ඒ වගේම ස්කින් එක නිකන් හම යන ඒ වගේම ස්කින් එක ගොඩක් කසන්න රෑෂ් වෙන වගේ බලනවා. ඉතින් ඒ නිසා තමයි සමහර අය කියන්නේ මේක මේ ගත්ත ගමන් එකපාරට අරන් මූණේ ගන්න එපා. මේක කරන විදිහක් තියෙනවා. මුලින්ම කැපුවට පස්සේ ඒ කහපාටට වගේ යන දියර ටික විනාඩි දෙකක් විතර පැත්තකින් තියලා ඒ ටික යන්න ඇරලා තමයි අපි හොඳට වොෂ් කරන්න ඕනේ. වොෂ් කරලා ඒ කොටස කපල ඉවරලා තමයි මැද හරියෙන් අපි ගන්න ඕනේ. ඉතින් ඒක අනිවාර්යෙන් කරන්න. තව දෙයක් තමයි මේ කට කොටසත් දෙපැත්තෙන් කපා ගන්න ඕනේ. මම ඔයාලට ඒක කරලා පෙන්නන්නම්. මේ බලන්නකෝ දැන් මේක මං කැපුවට පස්සේ මෙන්න මෙහෙම මේ දෙපැත්ත තියෙන්නේ. මෙන්න මේ දෙපැත්ත කටු කොටස මෙහෙම කපා ගන්න. හරිද? මේ කටු කොටස මෙහෙම කපලා ඉවත් කරගන්න. අනේ පිහිය අද කියන්නේ පහ. හරිද? මල පිහියක් හම්බුනේ නැති ලස්සන පිහියක්. හරිද? මෙන්න මෙහෙම මෙන්න මේ වගේ කෑල්ලක් තමයි අපිට මේ වැඩේට ඕනේ. කොමාරිකා කෑල්ල කපලා ඉවර වෙලා මේ කහපාටට වගේ වෑසුරු ටික අයින් කරලා හොඳට හොදලා ඊට පස්සේ මේකේ තියෙන දෙපැත්තේ තියෙන කටු කොටස දෙපැත්තෙන් කපලා ඉවත් කළා තමයි මම දැන් මේ කොමාරිකා කෑල්ල අරගෙන තේනවා. ඔයාලට පේනවනේ. හරිම ලස්සනට පිරිසිදුව තියෙනවා. අපිට සාමාන්‍යයෙන් මේකම මෙහෙම දෙකට මැද්දෙන් පළලා කොටස් දෙකක් අරගෙන ඉවර වෙලා ගන්න පුළුවන්. හැබැයි මේක නිකන් ගන්නවට වැඩිය කොමාරිකා වලින් ලස්සන වෙද්දී මේ කොමාරිකා වල තියෙන ගුණේට ගොඩක් හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරලා මික්ස් කරොත් ලැබෙන ප්‍රතිඵලය වාව් කියලා ඔයාලා දන්නවනේ. හැමදාම ඉතින් හොඳම දේනේ මම ඔයාලට කියලා දෙන්නේ. ඒ නිසා කොමාරිකා නිකන්ම ගන්න නැතුව තව චූටි වැඩක් කරන්න තියෙනවා. ඒ මොකද්ද කියලා බලලෙමුකෝ. මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේන ඇති මම කලින් දාගෙන ආවේ මෙතන තියෙනවා කඩලපිටි සහ කෝපි. ඉතින් කඩලපිටි මේස හැඳි එකකුයි කෝපි මේස හැඳි භාගයක ප්‍රමාණයකුයි තමයි තියෙන්නේ. මේක හොඳට මෙහෙම පොඩ්ඩක් මික්ස් කරගන්න. නිකන් මේක ඩ්‍රයි එකේ තියෙන්නේ මෙහෙම හොඳට මික්ස් කරගන්න. ඔයාලට පේනවනේ. මේක තමයි අපි සාමාන්‍යයෙන් දැන් ඒ දැන් මේ මික්ස් කරගත්ත මෙන්න මේකට තමයි අපි මේක ඇප්ලයි කරගන්නේ. ඔය බලන්න මෙහෙමයි. දැන් මේ කෑල්ල තියෙනවනේ. මේ කෑල්ල නිකම්ම ගන්න එපා. ඔයාගේ නියපොත්තෙන් හරි කතුරකින් හරි ගෑරුප්පකින් හරි පොඩ්ඩක් මේ ජෙල් කොටස වෙන් වෙන්නේ නැතුව මේ විදිහට චුට්ටක් මෙහෙම අනින්න. අනේ අනින්න කියන්නේ මෙහෙම කරන්න. හරිද? එහෙම කරලා ඉවර වෙලා මේක තමයි අපි මේකේ මෙන්න මෙහෙම ගාන්නේ. ගාලා මෙන්න මේකට අරගෙන තමයි අපි ඇප්ලයි කරන්න ඕනේ. මේක ස්ක්‍රබ් එකක් පැක් එකක් විදිහට උනාට ආදී යූස් කරන්න පුළුවන්. වව් ප්‍රතිඵලෙ මාරයි. හරිද? දැන් මම ටක් ගාලා නැස්සලා ඉන්නම් කොහොම මේක ඇප්ලයි කරමු. මෙන්න මේක තමයි මේ විදිහට තමයි හදාගන්නේ. හරි සිම්පල් පේනවනේ. කෝපි කඩලපිටි ඔයාලට ඕන නම් සුදු හඳුනුරත් ගන්න පුළුවන්. හැබැයි මට හිතෙන්නේ කෝපි කඩලපිටි කොමාරිකාවල හොඳට මික්ස් වුණාම තමයි මේකේ ප්‍රතිඵලෙ වැඩි කියලා. එනිසා අපි ටක් ගාලා යමු කොහොමද මේක ඇප්ලයි කරගන්නේ කියලා බලන්න. දැන් මේක ගෑවට පස්සේ මේක ස්ක්‍රබ් එකක් විදිහට එකක් විදිහට නෝ තෝරි යූස් කරන්න පුළුවන්. මෙහෙමයි කරන්න ඕනේ. හරිද? හොඳට කරලා පෙන්නන්නම්. ඔයාගේ මූණ මුලින්ම හොඳට වොෂ් කරගන්න. ඊට පස්සේ වතුර තියෙද්දිම තමයි ඔයා මේක ඇප්ලයි කරන්න ඕනේ. මෙන්න මෙහෙම වඩ පුළුවන් ගා ගන්න. මුලින්ම හොඳට මේ පැක් එක පොඩ්ඩක් මූණේ ගා ගන්න. හරිද? ගාන ගමන් තමයි ඔයාට දැනෙයි වෙනදට වැඩිය පැක් එකක් ගානකොට නිකන් හරි අමුතුම නිකන් සිසිලසක් ඒ වගේම හරිම නිකන් අර හරි සනීපයක්
ඒ වගේම ගොඩක් හොඳ ප්‍රතිඵලයක් තියෙනවා කියලා දැනෙයි. ඔව් ඕනෙම පැක් එකක් උනත් යූස් කරද්දී මේ විදිහට කොමාරිකා කෑල්ලක් අරගෙන ඒකේ ගාලි වරලා ගෑවත් කමන්නේ නැහැ. අන්න හැම හතර කෑ ගන්න. හයිද? මෙන්න මම ගා ගන්නයි තියෙන්නේ දරුවනි. මේ විදිහට හොඳට ගා ගන්නයි තියෙන්නේ. මේක මේ ෂෝක් හරිද? මං කියනවට නෙමෙයි ඔගල හැමදාම මං කියනවටම නෙමෙයි ඔගල මේව try කරලා තියනානේ. ලැබිච්ච ප්‍රතිඵලෙත් ගොඩක් හොඳයිනේ. මන්ද අනේ මන් දන්නේ මං හරි ආදරේ ඔයාලට. හේතුව හැමෝම ගොඩක් හොඳ results කියලා තියනවා මගේ comment section එකේ. මට වැඩි ඔයගලන්ට හොඳ ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. ඒක තමයි මට තියෙන සතුට. සමහර වෙලාවට මං pack එකක් කරාම මට එන ප්‍රතිඵලෙට වැඩි දෙගුණ ප්‍රතිඵල ඔයාලා හම්බෙලා තියෙනවා. ඒ ඔයාලට ඒ හම්බෙච්ච එක කියද්දි මට හරි සතුටුයි. ඒක තමයි මගේ ආදරේ කියන්නේ ඒකයි මං ඔයාලට ගොඩක්. ඉතින් දැන් මෙහෙම ගා ගන්න දෙන්නේ හරිද? मम्मी केवल असल एक मेम गागन दिए पैके अटास् दिखाने कोटास् दिखा तिब्बे कोमारी का मे पे दिखम तीन चुट मेम कदमी मेम मुझे मून हट गागन तीन हरी सनी पाइस कि अलट कि अन्न अलट मार सनी पाई एवगेम रिजल्ट मारो एक बलागन पड़वा हंट अप्लाई कर तीन मेको आने पुड कर तेन वे तीन तीन पड़ने मेम रा मेम गाने पैके अप्लाई आगे स्किन के वेदिगा तीन एवगेम स्किन के डाल तीन वागे साम हरम लास्ट ग्लो कर पड़वा कोमारिका विरा पुलवा हा भाई मंगवाट सजेस्ट करें वाला मम्म कल युत की मे विधि हेट इंग्रीडियंट्स मिक्स कर हों मेक गुडा हों हिंदे कोमार लसन मीन के ओ नमक कॉपी सह कडलपिटी के दिख मिक्स करला मैं अद मे कर बला मेक वाट मे दंग मीडियो के बल ठग्गल दूल इंकड़ी कॉपी कडलपिटी गुडाट मगे यूट्यूब चानेल के बालने के कडलपिटी के दिन बे ఏయిందా కడలపిడి తీయను మోనే కోమారికా కేలకర కమ్మలి వెన్నే పానే లస్సన వెన్నే కమ్మలి వెన్నే పా పొడక అర ఓగర తీయన అర ఓయట అవశ్యతావే తిబ్బటి కరగన్న కమ్మలి కమని తీయన్నే ఇది మా ఎక్క మోయ వెడిత్ కరన పటం గన్నకు మోటివేషన్ ఎకం గన టగ్గలిగిన కన బలన్న హరి మామతు గ్లో ఎకక్ హరి అమ్ముదు ఫ్రెష్ ఎకక్ దనే జీవితెత్ ఎహమై ఎక కారి కరగన్న పా పొడి పొడి దేవల్ అలుతరు దేవల్ ఓయట ఆదరే కన దేవల్ ఆట కల బలన్న ගොඩක් හොඳයි මේ දේවල් කරා කියලා කාටවත් කිසිම අගුණක් වෙන්නේ නැහැ ගොඩක් හොඳ දෙයක් නෙවෙන්නේ ඒ නිසා කරලා බලන්න දැන් මේක මෙහෙම ගාලා මම මේකෙදි චුට වැඩිපුරත් එක්ක ගානවා හරි සනීපෙ හින්දා විනාඩි 10ක කාලයක් විතර විනාඩි 10ක විනාඩි 10ක විතර කාලයක් තියලා ආඩ පුරා මේක වොෂ් කරන්න අපි වොෂ් කරාට පස්සේ කොහොමද කියලා බලමු වොෂ් කරන්න හදිස්සිය තිබිලා බෑනේ අනේ ඊට කලින් පොඩි වැඩක් තියෙනවා කරන්නේ මට කියන්න අමුතුකුණ ඕගලත් ටික කියෝ කියෝ ඉන්නකම ඒකත් අමතකුණා අහලා දන්නවද මේ විදිහට අපි පැක් එකක් ස්ක්‍රබ් එකක් ඕනම දෙයක් යූස් කරලා මෙහෙම රවුම් අතට සර්කියුලර් මෝෂන්ස් වල මසාජ් කරනකොට නැත්තම් ටෙක්නික් වලට හරියටම ඔය තෙරපි එකක් කරන විදිහට මසාජ් කරද්දී මේ ස්කින් එකේ හොඳ රුධිර සැපයුමක් ලැබෙලිවර වෙලා ස්කින් එක ග්ලෝ වෙන්න ස්කින් එකේ තියෙන ගොඩක් අප يعني චූටි චූටි තැන් බර්න්ස් තියෙනවා නම් ග්‍රෑෂ් තියෙනවා නම් කළු ලප කැලල් තියෙනවා නම් මේ දේවල් ඉක්මනින් සුව කරන්න පුළුවන් මේ බ්ලඩ් සර්කියුලේෂන් එක හොඳටම වුණොත්. ඒ කියන්නේ රුධිර ගමනාගමනය හොඳටම වුණොත්. ඒ නිසා මම ඔයාලට හැමදාම කියන පැක් එකක් මොනාරි කරාම හොඳට මසාජ් කරන්න කියලා. ඉතින් මේකෙදිත් ඔයාලට පුළුවන් ඒක කරන්න. මෙහෙම රවුම් අතර මසාජ් කරලා හිමීට වෙලාව අරගෙන ඔයා වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න හැමදාම ඔයාගේ ලස්සන වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න. මෙහෙම කරගන්න. දැන් ඉතින් වොෂ් කරලා මොකද වෙන්නේ කියලා බලන්න නැත්නම් ඔයාලට මුළු වීඩියෝ එකම බලන් ඉඳලා එපා වෙයි. දැන්ටම චුට්ටක් වෙලා ගිහින් වැඩි. ඒත් ඉතින් මං දිහා බලන් හිටියා කියලා මං කියන දේවල් අහව කියලා ඔයාලට කවදාවත් හරි දෙන්නේ නැහැ. ටක් ගලකින් වොෂ් කරගෙන යමු. බයි. අනේ බයි නේ. වොෂ් කරගෙන එනවා මං ආයි. බයි. අනේ මම වොෂ් කරලා මේ ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති. හරිම නිකන් අමුතු ෆ්‍රෙෂ් එකක් තියෙනවා මගේ මූණට. ඒක මට නම් දැනෙනවා. ඔයාලට ඒක මං කියන්නේ මේ දවස්වල මගේ පොඩ්ඩක් पिंपल्स देख तो ना कैरी मिलती है ना ये बात महिता ने हील कर गाना ये बात होते कर गाना मेरे पुलों अंगी के लिए महिता ना मेकिंग ये तो नैनिसा कोमारिका वाले लसन में ने क्रम आप हैमोट है ना
මේ ක්‍රමයේ try කරන්න කියලා තමයි මම කියන්නේ. මේවා හැම දෙයක්ම ස්වභාවික දේවල්. ඔගලගේ skin එක කවදාවත් පිච්චෙන skin එක කවදාවත් හානිකරක දේවල් නෙමෙයි ආයුර්වේදයේ තියෙන්නේ. ඒ වගේම ස්වභාවික දේවල් වල තියෙන්නේ. ඉතින් try කරලා බලන්න නිකම් ඉන්න එපානේ. ඔය හොම නිකම් මූණ නිකම් කිසි දෙයක් කරන්න නැතුව ඉන්න එපා. අපි ලස්සනට ඉන්න බෑ. ඉන්න කාලේ සතුටෙන් ඉන්න, ආදරෙන් ඉන්න, ලස්සන ලස්සනට ඉන්න මේ හැම දෙයක්ම කරන්නේ අපි ඒකනේ. අපේ හිතේ සතුට, අපේ මානසික සතුට, ඒ වගේම අපි අපිව පේන විදිහට අපි සතුට වෙන අපිට මාර කන්ෆිඩන්ස් එකක් හැදෙනවා අපි ලස්සනට ඉද්දි. හැමෝම ලස්සනයි. හැබැයි ඒ ලස්සන තියාගන්න හිත පිරිසිදු වෙන්න ඕන වගේම ඔයා ඔයාව මේන්ටේන් කරන්න ඕනේ. නිකන් හිටිය කියලා කවුරුත් කාටවත් කිසිම දෙයක් ලබා ගන්න බෑ. ඒකත් ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කොමාරිකා වලින් සුදු වෙන්නේ සහ පැහැපත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයත් මේක try කරන්න. මට නම් ගොඩක් හොඳ result එකක් හම්බුණා. ඉතින් හැමදාම ඔයාලට ගොඩක් ආදරෙන් හැමදේම කිසිම රහසක් නැතුව කියා දෙනවා මම. තවදුරටත් ඒ වගේ ඉදිරියට ගොඩක් videos ගෙන වගේ බලාපොරොත්තුත් තියෙනවා. හැමදාම ආදරෙන් මේ වගේ මාත් එක්ක ඉන්න ලැබිච්ච ප්‍රතිඵලය කියන්න මං ගිහින් එන්න. හැම පරිස්සමෙන් ඉන්න. Bye.